Terus naik. එතන අදහස් කරේ ප්‍රත්‍ය නිරෝධයෙන් ඵල නිරෝධය කියලා අදහස් කරේ හටගන්නට තියෙන ධර්මයන්ගේ නැතිවීමයි. මොකද යමක් හටගත්තා නම් ඒ ධර්මයේ නිරෝධයට අමුතුවෙන් දෙයක් අවශ්‍ය නැහැ. ඒක ඉබේම නිරුද්ධ වෙනවා. ඒක තමයි සංකත ලක්ෂණය. ඉපදිච්ච දෙයක් නිරුද්ධ වෙනවා. ඒක තමයි ත්‍රංග ස්වභාවය. ඉතින් ඕකේ තව තියෙනවා තිති අවස්ථාවටත් ප්‍රත්‍යංගේ අවශ්‍යතාවය සහ නැති බව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පවතින අවස්ථාවට සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද යම් කිසි ධර්මයක් හටගන්නවා නම් ඒ ධර්මය හටගන්නේ බාහිර ප්‍රත්‍යයකින් හැමතිස්සෙම බාහිර ප්‍රත්‍යයකින් තොරව හටගන්න දෙයක්. තමන් ඇතුළෙම තියෙන ඒ නාම කලාපයක් වේවා රූප කලාපයක් වේවා ඒක ඇතුළෙම තියෙන ප්‍රත්‍ය වලින් පමණක් හටගන්නවා කියලා එකක් නැහැ. හැමතිස්සෙම බාහිර ප්‍රත්‍යකින් තමයි ධර්මයක් හටගන්නේ. එතකොට මේ ලෝකේ ආරම්භයක් නැහැ කියන එකට ඒක අභිධර්මයේ තියෙන ඒ කියන්නේ තේරවාදීන්ගේ තියෙන අදහස. එතකොට ඒකෙදී මේ බාහිර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය අවශ්‍ය වෙන්නෙම ධර්මයේ හට ගැනීමට පමණයි. බාහිර ප්‍රත්‍ය. හටගත්තට පස්සේ ඒකට අවශ්‍ය නැහැ. ඒකෙන් කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක ඉබේ පවතින. හැබැයි මේ ක්ලස්ටර් එකේ මේ කලාපයේහි ඔවුනොවුන් අතර ප්‍රත්‍ය වීම ආදී සිද්ධ වෙනවා මේ පවතින තාක්ක. හැබැයි බිඳෙන්නේ ප්‍රත්‍ය නැති නිසාවත් ප්‍රත්‍ය පවතින නිසාවත් නෙවෙයි. බිඳීම කියලා කියන්නේ හටගත්ත ධර්මයක් ජරාව කියන ස්වභාවික නියාමයට ධර්මතාවයට යට වෙලා වීක් වෙලා දුර්වල වෙලා නැතිවීම. ඒකට අමුතින් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට ප්‍රත්‍ය නිරෝධයෙන් ධර්ම නිරෝධ වෙනවා කියලා කියන්නේ ප්‍රත්‍ය නැතිවීම නිසා හටගන්නට තිබිච්ච ධර්ම නොහට ගැනීමයි. අපි ඔය කතා කරන්නේ නේද? අපි අර බය කියන මාතෘකාව අරන් කතා කරේ මොන බයද නැති වුනේ කියලා. හටගත්ත බයනේ හටගත් බය බිම නැති වෙනවා. මිනිස්සෙක් ගිනි පෙරැල්ලක් මොකද ලීයක් දිහා බලාගෙන ඉන්නකොට බය හිතන හොල්මනක් කියලා. ඒ බය හට ගන්නවා නිරුද්ධ වෙනවා. බය හට ගන්නවා නිරුද්ධ වෙනවා. ටිකක් දුර යනවා ආය බය හට ගන්නවා ආය පස්සට එනවා. දැන් එතනින් කවුරු හරි ගිනි පෙරැල්ලක් අරගෙන යනවා. අරගෙන ගිය ගමන් දකිනවා මේ දැක් මේ හිටියේ අමනුස්සයෙක් නෙවෙයි කණුවක් කියලා. මේ බය නැති වුණා. මොන බයද නැති වුනේ? හටගත්ත බයද? නෑ හටගත්ත බය ඒ මොහොතේම නැති වෙනවා. අවසාන බයත් අරගෙන නිරුද්ධ වුණා. චක්කු විඥානයේ පහළ වෙනකොට බයක් හිතේ නෑ. හැබැයි නිරුද්ධ වුණේ මොන භයද? ඒ රූපය නොදකී නොදැක්කනම් තවත් පැය ගානක් හටගන්නට තිබුණා නම් යම් බයක් ඒ බයයි නූපදී. එතකොට හේතුන් නැති කල්හි දුරවන්නේ නිරෝධය යනු හටගන්නට තිබිච්ච ධර්මවල නොහට ගැනීමයි. ඊට පස්සේ මනුත් මහත්මයා අහුව ප්‍රශ්නය පටිලෝම පටිසෝපාදීගේ. පටිලෝම පටිසෝපාදී කියන්නේ මහත්මයා නිවනමයි. වෙන එකක් නෙවෙයි. පටිලෝම පරිසම්පාදේ යනු නිවනේ වේ වචනයි. නිවනට සමාන පදයි. නිවනට සමාන පදයි. මොකද්ද? අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධ වේ. අවිද්‍යා නිරෝධේ යනු ඒ අනුසේ වශයෙන් පවතිනා වූ අවිද්‍යාවේ නැති බවයි. ප්‍රහාණයයි. මාර්ග ඥාණයෙන් කරන ප්‍රහාණයයි. ඒ ප්‍රහාණය සිද්ධ වෙනකොට සංස්කාර නිරෝධය සංස්කාර කියලා අපි ගන්නෙ එතන සංස්කාර කියලා විශේෂයෙන් ක්‍රම දෙකකට ගන්නවා. මෙතෙක් කල රැස්වලා තිබිච්ච කර්ම ශක්තියේ තියෙන කර්ම සමංගීතාවේ එකක් ඵල ලබා දිය හැකි භාවයෙන් යුක්තයි. මේක අපි විස්තර වශයෙන් කතා කරනවා හේතු ප්‍රත්‍ය කාඩමට ආවම. මම ආපු නිසා කෙටි උත්තරයක් දෙන්න. සංස්කාර කියලා කියන්නේ එතන ප්‍රත්‍ය ශක්තියේ කර්ම ශක්තිය අපි කතා කරනවා. ඒ කර්ම ශක්තිය ප්‍රතිඵල ලබා දීමෙන් හැකියාවෙන් යුක්තයි ප්‍රතිසන්දියක් ලබා දීම කර්ම සමංගීතාවේ. ඒ තාක් කල් අපි දුකින් මිදී නැත. අවිද්‍යාව දුරු වෙනකොට ඒ හැකියාව නැති වෙලා යනවා. ඒ හැකියාව නැති වෙලා යනවා. ඒක එක ක්‍රමයක්. ඊළඟට අවිද්‍යාව දුරු වීම නිසා හට ගන්නවා නම් යම් ජවනසිතක්. ඒ ජවනසිතට අවිද්‍යාවේ බලපෑම නැතිවීම නිසා අනුසය අවිද්‍යාවේ බලපෑම නැතිවීම නිසා
හටගන්න ජවනසිත් කර්ම බවට නොපපත් නොවිය යනවා. හටගන්නට තිබ්බ කර්මය දුරු වෙලා යනවා. ඒකයි අපි කියන්නේ කීනම් පුරාණං නවං නත්ති සම්භවං. එතන කීනම් පුරාණං කියලා කිව්වේ ඒ අවස්ථාවේ පවතින කර්ම සමංගිතාවය. හැබැයි ඒක පුරාණ වචනෙන් හඳුන්වන්නේ. ඒ නිසායි අපි කිව්වේ කර්ම පරමත්ත ජාතික දේවල් හඳුන්වලා තියෙන්නේ පරමර්ථ ධර්මවල නාමයෙන්. පුරාණ කර්මයේ තිබිච්ච කර්ම සමංගිතාවය මතු ප්‍රතිසන්දි ලබා දිය හැකියාවෙන් දුර වෙනකොට ඒකට කියනවා පුරාණ කර්මේශය වුණා කියලා. ඒ මොකද ඒ කර්ම සමංගීතාවේ රැස් වෙලා තියෙන්නේ අතීතයේ කරපු කර්මයක් නිසා. නවං නත්ති සම්භවං අලුතෙන් සිද්ධ කරන්නා වූ ජවනසිත් කර්ම බවට පත් වෙන්නේ නැහැ. ඒවා මතු විපාක ලබා දීමේ හැකියාවෙන් තොරයි. ඒකට කියනවා ඔක එන්නේ ඔය කතාව දෙවිනියට කියන කතාව. ඒක ලස්සනට විස්තරනවා පටිසම්භිදා මාර්ග අටුවාව. ඒක ඡේදයක් තියෙනවා. ඒ ඡේදය මම දකින්නේ තේරවාදයේ තියෙන තාම වැදගත් කරුණු අඩංගු වෙච්ච ඡේදයක්. ඔය අනුත්පන්න උපාදේ ගැන විස්තර කරනකොට, අනුත්පන්න නිරෝධය ගැන විස්තර කරනකොට, එතනදී කියන්නේ අනුසය තෘෂ්ණා ආදී දුරු වෙනකොට ඒ හටගන්න සිත මතු විපාක ලබා දිය හැකි ධර්මතාවයට, මතු විපාගිය ලබා දිය හැකි බවට නොපැමිණෙනවා කියන එක. ඒකට කියනවා කර්මය සේවුනා කියලා. ඒකෙන් කියන්නේ සිත් පහළ වෙන්නේ නැහැ. සිත් පහළ වෙනවා රහතන් වහන්සේට. හැබැයි ඒ සිත්වල කර්ම ලබා දීමේ හැකි විපාක ලබා දීමේ හැකියාවක් නැහැ. ඔය විදිහට මුළු පටිසමුපාද අංග සියල්ලම නිරෝධය විස්තර කරන්නේ ඔන්න ඔය කියන ක්‍රමවලට. එතනදී සංස්කාර නිරෝධය ක්‍රම දෙකකට විස්තර වෙනවා. අවිද්‍යා නිරෝධය ආදියත් අපිට ඔය විදිහට ඒ අනුසේ නිරෝධය, උපදීනට තිබිච්ච අවිද්‍යාවේ නිරෝධය ආදී ලෙසට මේක විස්තර කරගෙන යන්නට පුළුවන්.